my dear children, I welcome all of you to my channel. අද මම ඔයගලත් එක්ක කතා කරන්න යන්නේ present perfect tense එක. ඔයගල සමහර විට අහලා ඇති present perfect tense කියන්නේ මොකක්ද කියලා. perfect කියලා කියන්නේ සම්පූර්ණයි කියන එක. කරලා ඉවර වෙලා. perfect. completed action. දැන් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි present perfect tense එකෙන් කතා කරන්නේ කරලා ඉවර වෙලා ප්‍රතිඵලයක් පේන්න තියෙන දේවල් ගැන. දැන් අපි හිතමු හොඳම උදාහරණයක්. දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර යනකොට අම්මා රස ලන්ච් එකක් හදලා තියෙනවා. දැන් ඔයා එක සැරේටම ටේබල් එක දැක්කම ඔයා කියනවා අම්මා අද රස ලන්ච් එකක් හදලා තියෙනවා. එහෙම කියනවනේ. ඊළඟට ඔයා පන්තියට යනකොට ටීචර් පාඩම පටන්ගෙන ටීචර් පාඩම පටන්ගෙන තියෙනවා. එහෙම කියලා කියනවා. ඔගොල්ලෝ ගෙදර යනකොට තාත්තා අලුත් වාහනයක් ගෙනල්ලා. දැන් මිදුලේ තියෙනවා වාහනේ. ඔයගලන්ට එයා එතකොට ඒක දැක්කක තාත්තා අලුත් වාහනේ ගෙනල්ලා. එහෙම කියලා ඔයගොල්ලෝ කියනවා. අන්න ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න තමයි මේ අපි present perfect tense එක පාවිච්චි කරන්නේ. දැන් අම්මා කේක් එකක් හදලා තියෙනවා. ඔයා දන්නේ අම්මා රෑ හදලා තියෙනවා. ඔයා උදේ නැගිටිනකොට කේක් එක තියෙනවා මේසෙ උඩ. ඔයා කියනවා අම්මා කේක් එකක් හදලා තියෙනවා. අන්න ඒ වගේ ඒවා තමයි කියන්නේ අපි present perfect tense එක පාවිච්චි කරලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඒක තියෙනවා කියලා කියන්නේ අපි මොනවා හරි දෙයක් කරලා ඉවර වෙලා ප්‍රතිඵලය පේන්න තියෙනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් මම homework ඉවර කරලා තියෙනවා. මට දැන් සෙල්ලම් කරන්න පුළුවන්. මම homework ඉවර කරලා තියෙනවා. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට අපි තියෙනවා කියන වචනෙත් එක්ක තමයි අපි present perfect tense එක පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ structure එකට has have කියන words දෙක එනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති singular subjects එක්ක අපි පාවිච්චි කරන්නේ has කියන word එක. ඒ වගේම plural subjects එක්ක අපි පාවිච්චි කරන්නේ have කියන word එක. මම ඔයගොල්ලන්ට examples ටිකක් board එකේ ලියලා තියෙන්නේ. අපි ඒක බලමු. Shall we read it? He has just gone out. එයා එළියට ගිහිල්ලා. දැන් අපි කොහේ හරි ඔෆිස් එකකට ගිහිල්ලා අපි අහනවා අපි බැංක එකකට ගියා කියනකෝ. අපි බැංක එකකට ගිහිල්ලා අපි අහනවා මට මැනේජර් හමු වෙන්න ඕන. I need to meet the manager. එතකොට එතන ඉන්න security guard කියනවා he has just gone out. එයා මේ දැන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ. He has just gone out. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන he එක has කියන word එක තමයි යෙදුනේ. මෙතන අපිට just කියන එක අත්‍යවශ්‍යත් නෑ. මේක අත්‍යවශ්‍යම word එකක් නෙමෙයි. අපිට he has just gone out. එයා මේ දැන් එළියට ගිහිල්ලා තියෙනවා. he has gone out. එයා එළියට ගිහිල්ලා තියෙනවා. මේ දෙකෙන්ම එක ආසන්න තේරුමක් තමයි එන්නේ. second sentence එක mother has prepared a tasty lunch. Mother has prepared a tasty lunch. අම්මා රස ලන්ච් එකක් prepare කරලා තියෙනවා. Number 3. She has completed her homework. She has completed her homework. ඇය homework අවසන් කර තිබේ. We have won the match. We have won the match. දැන් බලන්න we එක ඉන්නේ have කියන word එක. we කියන්නේ අපිනේ plural subject එකක්. ඒකත් එක්ක ඉන්නේ have. we have won the match. අපි match එක දිනලා තියෙනවා. next one. they have cleaned the school garden. they have cleaned the school garden. ඒගොල්ලෝ school garden එක clean කරලා තියෙනවා. it has been ill since last week. it has been ill since last week. ගිය සතියේ සිට ඌ අසනීපයෙන් ඉන්නවා. අපි it කියන වචනේ පාවිච්චි කරන්නේ සතෙකුට. දැන් අපි හිතමු ඔයාලගේ බල්ලා හරි පූසා හරි ගිය සතියේ ඉඳලා ලෙඩ වෙලා ඉන්නවා. එතකොට ඔයා කියන්න ඕනේ කොහමද? it has been ill since last week. ගිය සතියේ ඉඳලා ඌ අසනීපයෙන් ඉන්නවා. my uncle has been to england. my uncle has been to england. මගේ අංකල් ඉංග්ලන්ඩ් වල ගිහිල්ලා තියෙනවා. මේ තමයි present perfect tense එකෙන් sentences එන විදිහ. ඔයාලා මෙතන තේරුම් ගන්න ඕනේ singular subject එකක් එක්ක has කියන word එක එනවා. ඒ වගේම plural subject එකක් එක්ක have කියන word එක එනවා. ඒ වගේම මේ tense එකේදී අපි පාවිච්චි කරන්නේ verb එක past participle
participle form එක. ඕගොල්ලෝ මේ past participle form එක verbs වල ඉගෙනගෙන තියෙන්න ඕනේ. පාඩම් කරගෙන තියෙන්න ඕනේ. නැත්තම් මේ වගේ ඒවා කරන්න අමාරුයි. ඕගලන්ට සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රශ්න එනවනම් හැමතිස්සෙම has have words එක past participle තමයි යෙදෙන්නේ. මං හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට past participle ගැන අවබෝධයක් ලබාගෙන ඇති. අනිවාර්යයෙන්ම past participle තමයි යෙදෙන්නේ has and have එක. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ ටික තේරෙන්න ඇති. මම ආයෙමත් මගේ sentences ටික කියවන්නම් ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගන්න. He has just gone out. That is number 1. Number 2, mother has prepared a tasty lunch. Number 3, she has completed her homework. Number 4, we have won the match. Number 5, they have cleaned the school garden. Number 6, it has been ill since last week. Number 7, my uncle has been to England. Now look at the present form of this. Present perfect tense එකේ question form එක හැදෙන විදිහ. ආ දැන් අපි හිතමු මෙහෙම අපි example එකක් විදිහට බලමු. Mother has prepared a tasty lunch. අම්මා tasty lunch එකක් prepare කර තියෙනවා. එතකොට දැන් අපි ඔය අම්මගෙන් අහන්නේ කොහමද අම්මා tasty lunch එකක් අද හදලා තියෙනවද? අම්මේ අද tasty lunch එකක් හදලා තියෙනවද? ඔව් අපි ඒ ප්‍රශ්නේ අහන්නේ කොහමද? Yes, has mother prepared a tasty lunch? Has mother prepared a tasty lunch අපි has කියන word එක ඉස්සරහට ගන්නවා මම හිතන්නේ මෙතන ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති mother has prepared a tasty lunch අම්මා tasty lunch එකක් prepare කර තිබේ ඒක question එකක් විදියට අපි අහන්නේ කොහමද has mother prepared a tasty lunch has mother prepared a tasty lunch අපි තව එකක් බලමු she has completed her homework එයාගේ homework අවසන් කරලා තියෙනවා අපිට අහන්න ඕනේ එයා එයාගේ homework ඉවර කරලාද ඉන්නේ has she completed her homework she has completed her homework has she completed her homework එයා homework ඉවර කරලාද ඉන්නේ has she completed her homework next here they have won the match ඒගොල්ලෝ match එක දිනලා තියෙනවා they have won the match දැන් අපිට අහන්න ඕන නම් ප්‍රශ්නියක් අපි දන්නේ නැහැ දිනලාද කියලා. අපි අපිට අහන්න ඕනේ එයාලා මැච් එක දිනලාද? Have they won the match? Have කියන එක ඉස්සරහට ගන්නවා. They have won the match කියන එකේ have කියන වර්ඩ් එක ඉස්සරහට ගන්නවා. Have they won the match? Have they won the match? ඒගොල්ලෝ මැච් එක දිනලාද? Have they won the match? ඒගොල්ලෝ මැච් එක දිනලාද? එපිට. They have won the match. Have they won the match? Next one. She has completed her homework. Has she completed her homework? This is the question form of present perfect tense. Then මෙහෙම කියමු. She has been to England. ඇය ඉංග්ලන්ඩ් ගිහින් තියෙනවා. අපි question එකක් අහනවා. ඇය ඉංග්ලන්ඩ් ගිහිල්ලාද? Has she been to England? Has she been to England? අනේ විදිහට තමයි question form එක හදන්නේ. සරලව ඔයගොල්ලෝ මතක තියාගන්න question form එක හදනකොට has කියන word එක එහෙම නැත්නම් have කියන word එක ඉස්සරහට ගන්නවා මේ questions හදන්න ගොඩක් වෙලාවට මේ වගේ question එකක් එනවා A level general english paper එකේ ඒ නිසා විශේෂයෙන්ම මේ video එක බලන්න මෙවර A level කරන දරුවන්ට මේක ප්‍රයෝජන වේවි A level general english paper එකේ මේ වගේ questions හදන ප්‍රශ්නයක් තියෙනවා එතකොට has have වලින් question එකක් අහ හදන්න තිබුණොත් අනිවාර්යයෙන්ම has have කියන එක ඒ verbs දෙක ඉස්සරහට ගන්න අවශ්‍යයි. Now let's see the negative form of present perfect tense. Present perfect tense එකේ negative form එක. දැන් අපි හිතමු අපි කිව්වේ positive form එක mother has prepared a tasty lunch. ඔයගලන්ට ගොඩක්ම familiar example එකක් තමයි මම ගත්තේ. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පහසුයිනේ. එනිසා mother has prepared a tasty lunch amma tasty lunch එකක් prepare කර තිබේ amma tasty lunch එකක් prepare කළේ නැහැ කොහොමද ඒක කියන්නේ mother hasn't prepared a tasty lunch mother hasn't prepared a tasty lunch එහෙම නැත්නම් අපිට කියන්න බලා mother hasn't කියන එක අපිට has not prepared a tasty lunch
mother hasn't prepared a tasty lunch. Has කියන එක has not වෙනවා. ඒක එකතු කරලා අපිට hasn't කියලා ලියන්න පුළුවන්. They haven't won the match. They haven't won the match. They have won the match. ඒගොල්ලෝ මැච් එක දිනලා තියෙනවා. They haven't won the match. ඒගොල්ලෝ මැච් එක දිනා නැත. She hasn't completed her homework. ඇයගේ homework අවසන් කර නැත. එයා එයාගේ homework ඉවර කළා නෑ. She hasn't completed her homework. That is the way of making the negative form in present perfect tense. I think you can understand this. Look at this again. Mother has prepared a tasty lunch. Amma tasty lunch ekak prepare karala thiyenawa. Eka positive form eka. Then ogalanta spoken English waladi meema practice wala pawichchi karanna puluwan. Then present form eka. Has mother prepared a tasty lunch? Amma tasty lunch ekak prepare karala thiyenawada? Negative form එක mother hasn't prepared tasty lunch. අපි තව example එකක් බලමු. They have won the match. ඒගොල්ල match එක දිනා තිබේ. ඒගොල්ල match එක දිනලද? Have they won the match? ඒගොල්ල match එක දිනල නැහැ. They haven't won the match. They have won the match. Have they won the match? They haven't won the match. Positive form එක, present form එක, negative form එක. අපි තව example එකක් බලමු. She has completed her homework. She has completed her homework. ඇයගේ homework අවසන් කර තිබේ. Has she completed her homework? ඇයගේ homework ඉවර කරලාද? She hasn't completed her homework. ඇයගේ homework ඉවර කරලා නැහැ. Okay, I think now you can understand this. මේ examples නැවත නැවත බලන්න ඕගොල්ලෝ ඒ වගේම නැවත නැවත sentences හදන්න positive form එකෙන් ඒ වගේම present form එකෙන් negative form එකෙන් ඕගොල්ලන් questions හදන්න ඒවා practice කරන්න ඕගොල්ලන්ට spoken english වලදී මේවා පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ඕගොල්ලන්ට questions එනවා විශේෂයෙන්ම මම කෝ general english paper එකේ questions හදන්න ප්‍රශ්නයක් එනවා මේවා නැවත නැවත මේ විදියට sentences හදලා practice වෙන්න Now I have come to the end of the lesson. मगे वीडियो एक लाइक करना, ये वगे मा शेयर करना, ये वगे मा मगे चैनल लेकर सब्सक्राइब करना. Shall we meet with another new lesson shortly? Till then, bye.